Mama, නීතිඥ රජිත ලක්මාල් සමග ජන බලවේගයේ ගම්පා දිස්ත්‍රික් අපේක්ෂක නියෝජ්‍ය නීති ලේකම්. ඇත්ත වශයෙන්ම අද දින අපි මැතිවරණ මහ ලේකම් කාර්යාලයට පැමිණිල්ලක් ඉදිරිපත් කරා 10 වෙනි මාසේ 27 වෙනිදා 10 වෙනි මාසේ 27 වෙනිදා සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වුව එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ කියන ඔය රංජන් රාමනායක කියන මේ අපේක්ෂකයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු සමුළුවක් සම්බන්ධයෙන් ඒ සමුළුවේදී අපි දැනගත්තා මේ ජනමාධ්‍ය තුලින්ම තමයි අපි දැනගැනීම කරේ මේ ජනමාධ්‍ය තුලින්ම තමයි අපි දැනගැනීම කරේ පුද්ගලයෝ ගෙන්වලා තියෙන්නේ මුදල් දෙනවා කියන පොරොන්දුව මත ඊට පස්සේ මේ මුදල් දෙනවා කිව්ව පොරොන්දුවත් මුදල් දෙනවා කිව්ව පොරොන්දුවත් ඉෂ්ට කරලා නැහැ ඊට පස්සේ ඒ පුද්ගලයෝ එයට විරුද්ධව තමයි යම් ආකාරයේ උද්ඝෝෂණයක් විරුද්ධතාවයක් ප්‍රකාශ කිරීමක් කරා ඒ අනුව බොහොම පැහැදිලි මේ අමුඅමුවේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම තමයි මේ සිද්ධ කරලා තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් තමයි අපි මැතිවරණ මහ ලේකම් කාර්යාලයට පැමිණිල්ලක් කරේ. එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ කියන ඒ පක්ෂය යෙදුණු ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් තමයි පැමිණිල්ලක් කරේ. මීට කලිනුත් මේ වගේම නීති විරෝධී ක්‍රියාවක් සිද්ධ වෙලා ඒ වෙලාවේදීත් සමගි ජන බලවේගයේ විදිහට අපි විරුද්ධතාවයක් ප්‍රකාශ කිරීමක් කරා. දැන් මේ වෙද්දී රංජන් රාමනායකට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවකුත් පවරලා තියෙනවා. ඒ වගේම තමයි අපිට විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් තියෙනවා. ඔහු රංජන් රාමනායකට ඡන්දෙ ඉල්ලන්න බෑ කියලා ඔහු දැනම ඡන්දෙ ඉල්ලන්න Tamanට හැකියාවක් නැහැ කියලා ඔහු දැනම තමයි ඔහු මැතිවරණයට නාම යෝජනා ඉදිරිපත් කරලා තියෙන්නේ කියලා. විශ්වාස කටයුතු ආරංචි මාර්ගයෙන් අපිට දැනගන්න ලැබිලා තියෙනවා. ඔහු අණ්ඩු කුමාර් දිසානායකට ගිහිල්ලා අණ්ඩු කුමාර් දිසානායක ජනාධිපතිතුමාට ගිහිල්ලා ඉල්ලීමක් කරලා තියෙනවා ලිඛිතව මට 2024 පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කිරීමට හැකියාවක් නැහැ. ඒ හැකියාවක් නොමැති නිසා මට සම්පූර්ණ සමාව ලබා දෙන්න ඊට පස්සේ මම මැතිවරණයට ඉල්ලන්න කටයුතු කරනවා කියලා. අපිට ලැබෙන අනිත් ආරංචි මාර්ගය තමයි තාම එහෙම අනුරු කුමාර ජනාධිපතිතුමා විසින් කිසිදු පූර්ණ සමාවක් ලබා දීමක් කරලා නැහැ. එතකොට මේ තත්ත්වයක් ඇතුලේ තමයි දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියට පෙත්සංකාරයෙක් විසින් ඉදිරිපත් කරලා තියෙන්නේ නඩුවක් ඔහුගේ ඡන්ද ඉල්ලීමේ හැකියාව සම්බන්ධයෙන්. ඒ අනුව මම ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලනවා සල්ලි වලට. ඒ වගේම තමයි රුපියල් 2500ට තමන්ගේ ආත්මේ පාවලා දෙන මිනිස්සු වෙන්න එපා. මේ රටේ ඉන්න මිනිස්සු ඊටවැඩිය තත්වයක් ඊටවැඩිය ගෞරවයක් තියෙන මිනිස්සු. ඒ වගේම තමයි මේ වෙද්දී මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන්න ඇවිල්ලා සිටිනවා පිළිගත්ත පක්ෂවලි පිළිගත්ත මිනිස්සු. අපේ පක්ෂය ගත්තොත් එම් අපේ කොළඹ ගම්පහ විතරක් නෙමෙයි ලංකාවේ පුරාම ඉදිරිපත් කළ තියෙන සෑම ලයිස්තුවක්ම පිළිගත් වෘත්තිකයන්ගෙන් සැදුම්ලත් ලයිස්තු තමයි අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ අනුව මම ඉල්ලීමක් කරනවා සල්ලි වලට නැමෙන්න එපා. ඒ අපිට ආරංචි විදියට ওই සල්ලි වියදම් කරලා තියෙන්නේ. ওই සල්ලි ඔය පක්ෂය විසින් ඔය රුපියල් 2500 ගානේ දෙන ඒවා. ඒ වගේම තමයි වෙන වෙන ආයතන දේවල් වලට පාවිච්චි කරන සල්ලි හම්බෙලා තියෙන්නේ හොඳ තැනකින් නෙමෙයි. ඒ සල්ලි හම්බෙලා තියෙන්නේ පිටරට ඉඳලා එන මේ ලංකාව වසා ගන්න નિયમિત කළු දුමාරයක සල්ලි කියලා තමයි අපිට ආරංචි. ඒ අනුව ජනතාවගේ මං ඉල්ලා සිටිනවා සබුද්ධිකව කටයුතු කරන්න සුදුසු වෘත්තිකයන්ව පාර්ලිමේන්තුවට යවන්න. ඒ වගේම තමයි සල්ලි වලට නැමෙන්න එපා. ඒ වගේම තමයි අද දින අපි ඉදිරිපත් කිරීම කරේ මෙන්න මේ සමගි ජන බලවේගය මෙන්න මේ පැමිණිල්ල අද දින මැතිවරණ කොමසාරිස් කාර්යාලය විසින් බාර ගැනීම සිද්ධ කරා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා මැතිවරණ කොමිසමෙන් මේ වගේ නිච්ච පහත් තුච්ච ක්‍රියා නවත්තන්න කටයුතු කරයි කියලා. ස්තුතියි.